මෙලෝ වශයෙන් කරන වැඩේට අනුකූල ජාතිය තමයි සතාගේ නම. සිංහල භාෂාවෙන් නම් දීලා තියෙන්නේ මේ මෙලෝ වශයෙන් සත්වයා කරන සංකාර අනුව. ඕක අපේ මුතුමිත දන්නවා. මුතුමිත හැමදාම මිනිසුන් නම් කියලා කතා කරනවා. නරක මිනිසුන්ට හොඳ මිනිසුන්ට කතානේ ඒ මත දෙවියෙක් වගේ. එහෙම කියනවානේ. ඇයි මේ දෙවියෙක් කියන්නේ? යන යනතන සතුන් මන හොරකම් කරන කාමීත්‍යා දෙවියෙක් වගේ කියන කවුරුහත්. ඇයි දෙවියෙක් කියන්නේ? බලන්නකෝ ආයි මහත හරි දෙයියෙක් වගේ. ඇයි? නෑ ඉතින් මං ගිල්ලේ මට මේ පොඩි වැඩක් කරන්න කියලා ටක් ගන්න කරලා දුන්නානේ. ආ. ඔය ඇයි මේ මහත දෙයියෙක් කියන්නේ? නෑ මට ඉඩම් කැල්ලලා දුන්නා. ඉල්ලපෝ ඉඩම් කැල්ලලා දුන්නා. ඇයි වා දෙයියෙක් කියලා කියන්නේ? අනේ මට පොඩි එකා ලෙඩලා හිටියා. ඒ වෙලාවේ කියලා සල්ලි කීයක් ඉල්ලු ඉල්ලපු ගමන් දුන්නානේ. මොකක්ක බලන්න නැතුව. දැන් මොකද මේ මහත්ය මොකද තියෙන්නේ? යානේ මොකක් හරි දේව දේව දේව. දේව සංකාර. ඉතින් සතර පය යන්න පුළුවන්ද? බෑනේ. දේව සංකාරණ දේව සංකාර අනුකූල උප්පත්තිය මොකද වෙන්නේ? දේව උප්පත්තිය. දැන් මේ 31 තලේ යන්නේ එහෙමයි. දැන් ওই 31 තලේ කොහේ ගියත් ඒ යන එකකට ඕ නැහැ. වැටේනනේ. මේ යනකමේ තේරුනහම තේනවා. ඉතින් ඒවයි ඇයි යන්නේ? ආසද හොයාගෙන. ආසාදේව අනිච්චයි දුක්ඛයි අනත්තයි නං. ඔය එකකවත් නැත්තම් ඔය 31 තලේ තියෙන එක රූපයකවත්, ශබ්දයකවත්, ගන්ධයකවත්, රසයකවත්, ස්පර්ශයකවත්, ඇසේවත් කනේවත් දිවේවත් නාසයේවත් චර්යම එකකවත් පේන ස්වභාවය 18 බල. ඔය 18 බල ඔය 31 තලේම හදනවා. 31 තලේ තියෙන සීලුම 18 බල වලම මොකක්වත් නැති බව තේරෙනවා නම් ගන්න දෙයක් නැහැ තුන් ලෝකෙම. වැටහෙනවනේ. අර ඉන්නකන් ජීවත් වෙන කන්න බොන එකක් කරන ඉන්හාට මේකේ මොකක්වත් නැහැ. අස්සාදීන් ශුන්‍යයි. ඔන්නයි ශුන්‍යත්වයේ තේරෙනවා නම් උතනින් තමයි මේ නිවන් මඟ වඩන්න තියෙන්නේ. තව එකක් තමයි දැන් මේ ලෝකේ අපි ඉලා අර සැප විපාක එනවනේ. දැන් සැප විපාක එනේවා අපි ඒවට කැමති. අනේ හරි ෂෝක් කන්නරක දැක්කම මට නම් හරි ෂෝක්. සැප විපාකෙත රූප තියෙනවා. මන ආපු රූප. දැන් මන ආපෙන රූපේ දැන් හොඳට තේරෙනවා. 119 වල නම්බරේ වගේ. තේරෙනවනේ. මන ආපු රූප. මන ආපු රූප හැදෙන්නේ තේරෙනවා දැන් පෙර පින් විපාක එනේන්නේ. දැන් මේක ආවට පස්සේ අපි දැනගන්න ඕන ඒක රූපේ තියෙන එකක් නෙවෙයි මනාපයෙන් ආවේ. දැන් මනාපයෙන් ආපම කැමති ඕකට. ඒතර කැමති මෙන්න මේක මෙසේ වේවා මෙසේ නොවේවා. ඔහොම කැමති අපි. දැන් මෙසේ වේවා මෙසේ නොවේවා කිව්වට සමහර ඒවා තියෙනවා එසේ වෙන ඒවාත් තියෙනවා. දැන් අපි කැමති හොඳ කීකරු පුතේකට. අනේ බලන්න මට නම් එන හරිය පුත් චෝක් පුතේ. ඒක විභාග පාස් කර ගන්න ඔක්කොම කරනවා ස්පෝර්ට්ස් කරනවා ඔක්කොම මම කැමති විදිහට මේ පොඩි එකා ඉන්නවා. බලන්න ඕන කෙනෙකුත් තියෙන හරි ෂෝක් එකක් එන්නේ. දැන් අන්න ඒ වෙලාවට කැමතිසේ ඉන්නවා. දැන් ඔය කැමසේ ඉන්නකොට සැපයි. දැන් මැරලාතර පුතා එක සැරයක් එනවා හොඳට විවාහක පාසල ඔක්කොමත් එනවා හැන්දෑ හොඳ අඩියක් ගහනවා හැන්දෑ සින්දුකු කියාගෙන. දැන් මොකෝ වෙන්නේ? දැන් කැමසේ නැති වුණා. දැන් කැමසේ ඇත්තන් සැපයි කැමසේ නැත්තන් දුකයි කියන එක කතාවක්. වැටහෙනවනේ? ඒකත් යම් කිසි මට කමක් නැහැ. හැබැයි බුදුදහම ඉගෙනීම මොකද්ද? කැමසේ තියෙන පුතා කැමසේ හිටියත් ස්පර්ශ ආයතනය කැමති ඉෂ්ට වෙන්නේ නැහැ. ඔය කැමසි ඇතන ඇතන ඉඳන් නෙමෙයි ගන්නෙ. එහෙමත් එහෙකුත් තියෙනවා නැත්තිත් නැහැ. ඒකත් ටිකක් යම් කිසි මට්ටම හොඳයි. Not the way we want, not the way we like, not the way we expect, not the way we hope. ඒක නෙමෙයි කියන්නේ. වැටේනවනේ? යමක් කැමැතිසේ ඉන්නව නම් කැමසේ තියෙනවා සැපයි තමයි. කැමසේ නැත්තම් දුකයි තමයි. ඒක වර්ෂන් එකක්. ඒක හොඳයි. එකයි එකයි දෙකයි වගේ පුංචි මට්ටම හොඳයි. මොන්ටිසෝරි මට්ටම හොඳයි. හැබැයි කැමසේ ඉන්න පුතාගෙන් හෝ කැමසේ නැති පුතාගෙන් හෝ කැමසේ ඉන්න නෝනගෙන් හෝ කැමසේ නැති නෝනගෙන් එක ප්‍රශ්නයක් තියෙනවා. ස්පර්ශ ආයතනයි පින වෙන්නේ නැහැ. ආන්න එතන දෙනවා කැමැත්ත ඉෂ්ට කරන්නේ අනිච්ච කියන එකට ගැඹුරු අර්ථයක් එන්න ගන්නවා. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. මහානේ ඇස කැමැත්ත ඉෂ්ට කළද යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. ඇසෙන් කැමැත්ත ඉෂ්ට කළ දෙන්නේ නැහැ. ඇස කැමති සේ නැන්නේ මේ කියන්නේ. නැත්නම් ඔහමත් වශයෙන් එකක් තියෙනවා. ඇහැ කැමසේ නැහැ මේ ඇහැමට කැමති දේ තියාගන්න බෑ. ඒකක්. ඇහෙන් මගේ කැමති ඉෂ්ට කළ දෙන්නේ නැහැ. වටිනවද? එතන මගේ කියන වචනේ පාවිච්චි කරන සම්මුතියට. නැත්නම් කතා ගන්න විදියක් නැහැ මේක. රහතන් වහන්සේත් සම්මුතියට මමය මගේ පාවිච්චි කරන බවට අරහන්ත සූත්‍ර තියෙනවා. වැටේනවනේ? මේ තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරන්නේ ඇහෙන්. රූපයෙන් ඉෂ්ට කරන්නේ නැහැ. චක්කු විඤ්ඤාණයෙන් ඉෂ්ට කරන්නේත් නැහැ. ඇයි මේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැත්තේ? ඇහි කැමති ඉෂ්ට කරන රූප පස්ස යනවා රූපේ මුකුත් නැසසා ඒකකින් ලැබෙන්නේ නැහැ. ඔන්න අනිච්ච වෙන හේතුව. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං හේතු තමයි කිව්වේ.
වැටෙනනේ. ඔන්න ඔය වර්ෂණය ගත්තම තමයි එහෙනම් මෙන්න මේ ඇතුළේ මොකක්වත් ගන්න දෙයක් නැහැ. මේ ඔක්කොම අස්සාදයෙන් ශුන්‍යයි. මෙන්න මේ ශුන්‍යයෙන් මිදීම හැර විකල්පයක් නැහැ. ඔන්න නිවන් දකින්න ඕන මේක. කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. කැමති සේ නැහැ, කැමසේ තියෙනවා ලකුත් තියෙනවා. ඒකත් පුංචි මට්ටමට කමකුත් නැහැ. හැබැයි ඔක්කොම අනිත්‍ය කියලා ගත්තොත්, ස්ථිර නැහැ කියලා ගත්තොත් ඒක සම්පූර්ණම මිත්‍යා දිට්ඨියක්. ආස්වාද පැත්තෙන් ගන්න බෑ. අනිත්‍ය කියලා එකක් තියෙනවා. සතර මහා භූතයන්ගේ උපතේ සන්තති යරතා අනිච්චතා කියලා මේ සතර මහා භූත ලෝකේ තියෙනවා අනිත්‍යයි කියලා එකක් තියෙනවා තමයි. ඒක තියෙන විභංගප්පගනේ පංචස්කන්ධ විභංගේ රූපස්කන්ධේ ලක්ෂණ රූපවල පෙන්නනවා. සතර මහා භූතංග ලක්ෂණයක් තමයි උපතේ සන්තති යරතා අනිච්චතා. මේ සියලුම සතර මහා භූතංශ අංශු සියුම් මට්ටම ගත්තාම දැන් උපතයක් තියෙනවා, සන්තතියක් තියෙනවා, ජර වෙනවා, අනිච්ච වෙනවා. සියුම්ම ගත්තාම පුංචි මොහතක මේක නැති වෙලා යන ආයෙ පටන් ගන්නවා. ඒ වගේ අධික වේගයෙන් සතර මහා භූතය මේ සතර මහා භූත කියන්නේ. සෑම සතර මහා භූතෙම පුංචිම අංශුවක් ගත්ත පුංචි කාලයක් ගත වෙන්නේ පවතිනවා, ඉපදෙනවා, පවතිනවා, ජර වෙනවා, අනිච්ච වෙනවා, නැති වෙලා යනවා. ආයෙ පටන් ගන්නවා. ඒක ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන ඩුවලිටි නේචර් ඔෆ් මැටර් කියන එකත් එක්ක සමානයි. හැබැයි ඒකේ ඩුවල් නේචර් මැටර් උපතේ සන්තති අනිච්ච විතරයි. ජර කියන එක නෑ. සයන්ටිස්ට් කෙනෙක් ජර වෙනවා කියලා ගන්නෑ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන මැටීරියල් ඔක්කොම ඩිකේ වෙනවා, ගෙවිලා යනවා. තේරෙනවද? එන්නේ නැද ගෙවි ගෙවි යනවා. ඒ ගෙවෙන පාට් එක සයන්ටිස්ට්ලා ගන්නෑ. ඇයි හේතුව? දැන් මේක ගෙවෙන්නේ දවසකට නෙමෙයි ගෙවෙන්නේ. අවුරුදු අන්තකල්ප ගාන ගෙවෙන්නේ. දැන් ඒක ක්වොන්ටිෆයි කරන්න සයන්ටිස්ට්ලා ඩේටා නෑ. මොකද හිතා ගන්න තේරෙන්නේ නෑ. මොකද එච්චර අවුරුදු මේ අන්තකල්ප ගානක දත්ත ගන්න ක්‍රමයක් නෑ. එතකොට යා දැන් උපතේ සන්තති උපාද තితి මංග උපතේ පවතින නැති වෙනවා. ඔය ටයිප් එක සතර මහා භූත විශ්සර කරොත් එහෙම සතර මහා භූත කවදාවත් නැති වෙන සදාකාලිකයි කියලා ගන්න වෙනවා. හැබැයි බුද්ධා සදාකාලික නැහැ, අනිත්‍ය වෙලා යනවා, කාලයක් නැති වෙලා යනවා. ඒ මොහොතේ පටන් ගන්නවා, පවතිනවා. අර මේක දු ලක්ෂණ ටික අඩු වෙලා ඒක තමයි අපි කයෙම වැහැරලා යන කාලයක් යනකොට. අවුරුදු 100ක් කරන වැහැරලා වැහැරලා මැරලා යනවා. ගහක් හැදීලා හොඳ කියලා වැහැරලා යනවා. හැම දෙයක්ම මේ ලෝකේ තියෙන විනාශ වෙනවානේ. ආන්න එහෙම ලක්ෂණයක් තියෙනවා අනිත්‍ය. මේ තියෙන අනිච්ච වර්ග දෙකක්, වචන දෙකක්, පද දෙකක්, අර්ථ දෙකක්, තේරුම් දෙකක්. වැටෙනවද මේ කියන්නේ?